දරුවන්ටන් සරණ ප්‍රාර්ථනා කරමෙන් උතුම් පොසුන් පොහොය දවසේ ලක්නි ටීවී හරහා ඔබ වෙත රැගෙන එන දහම් සභාවයි මේ ආරම්භ කරන්න සූදානම් වන්නේ. සන්තුට්ටි පරමං ධනං, සතුට තමයි පරම ධනය. ඉතින් ඒ නිසා තමයි අපි මේ වැඩසටහනටත් සන්තුට්ටිය, එහෙම නැත්නම් සතුට කියන කාරණය යොදාගත්තේ. අපි ධාර්මිකව කොහොමද මේ සතුට හොයාගෙන යන්නේ? මෙන්න මේ කාරණය අද පටන් සෑම පොහොය දවසකම මෙවැනි වූ ධර්ම කතිකාවකින් අපේ නාලිකාව හැඩ කරන්නට, ඒ වගේම ඔබට යමක් ඉදිරිපත් කරන්නට අපි හිතුවා. එනිසා අපි ආරාධනා කරනවා ඔබට අද පටන් සෑම පොහේ දිනයකම අපිත් සමගින් එකතු වන්න. අපි සූදානම් මේ ආකාරයෙන් විවිධ වූ විහාරස්ථානවල සිට, ඒ වගේම විහාර බුදු විවිධ වූ ස්ථානවල සිට මේ ධර්ම කතිකාව ඉදිරියට රැගෙන යන්නට. ඉතින් අද අපි ආරම්භය ඉතාමත්ම මැනවින් සිදු කළ යුතු නිසාම සුවිශේෂී ස්ථානයකට පැමිණියා. අපි ඉන්නේ මොරටුව ප්‍රදේශයේ. මේ මොරටුව ප්‍රදේශයේ තිබෙන්නා වූ මේ විහාරස්ථානයටයි අද අපි පැමිණියේ. ඉතින් අද මේ කතිකාවට අපි එකතු කරගන්නේ මහනුගසෙවන සමාධි අරණ විහාරාධිපති මහා විහාර වංශික ශ්‍රී අමරපුර මහනිකායේ ශ්‍රී සුමන පාර්ශ්වයේ කාරක සංඝ සභික සද්ධර්ම කීර්ති ශ්‍රී විනි අලංකාර පූජ්‍යපාද ඉංගිරියේ සුනන්ද අපේ හාමුදුරුවෝ. සුදම්ම අපේ හාමුදුරුවනේ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වක ඔබ වහන්සේ අපි පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ, අපි අද ඉන්නේ මේ පොසොන් පොහොය දවසේ. ඉතින් මම දන්නවා විහාරස්ථානයත් බොහොම කාර්ය බහුල වෙලා ඉන්න අවස්ථාවක්. උවස උවසියන් අද සීල සමාධි වැඩසටහන්, ඒ වගේම තවත් අපි ආමස සහ ප්‍රතිපත්තිමේ පූජා කටයුතු මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගන්නමින් පැවැත්වෙනවා. අපේ හැමදුන්නේ අපි මේ මහින්දාගමනේ, එහෙම නැත්නම් මේ පොසොන් කියන කාරණය කොතරම්ම වැදගත්ද අපේ ජීවිතයට කියන කාරණයෙන් අපි මේ කටයුත්ත, මේ දහම් සභාව ආරම්භ කරමු. අවසරයි. හැමදිනාටම තෙරුවන් සරණයි. සන්තුට්ටි කියන තේමාව මුල් කරගෙන සිදු කරන මේ දහම් කතිකාවේ සම්බන්ධ වෙන හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පළමුව පොසොන් පුර පසළොස්වක් පොහොය නිමිති කරගෙන රට පුරාම නොඑක් ආගමික කටයුතු සිදුවෙන අවස්ථාව. ලංකාවාසී අපි හැම දිනාටම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසුව ලැබිච්ච මහා සම්පත තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය. ලංකා ඉතිහාසයේ තුල ලංකාවාසී මිනිස්සුන්ගේ පුනරුත්පත්තියක් සිදු වුණා කිව්වොත් නිවැරදි. මොකද එතෙක් නොතිබුණු මහා සංස්කෘතික ආරම්භයේ සිදු වුණේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සමග. බුදුදහම අපිට ලැබුණ කියලා කියන්නේ එවකට ලංකාව තුළ පැවතුණු බොහෝ ක්‍රියාවන් වෙනසකර භාජනය කරමින් හරවත්ව ලංකා ජන සමාජයේ හැඩගැස්සුනේ පොසොන් පුර පසළොස්වක් පොහොය නිසා. බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ තුන් වතාවක් සිදු වෙලා තිබෙනවා. නමුත් අපේ ලංකාව තුළ බුදුදහම ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබුණු බව ඇත්ත. නමුත් ඒ සම්බුද්ධ වචනය ලංකාව තුළ ස්ථාපිත වුණේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් තමයි ඒ සම්බුද්ධ වචනය ලංකාව තුළ ස්ථාපිත වෙන්නට පටන් ගත්තේ. උන්වහන්සේ හොඳට කල්යල් බලලා නිවැරදිව උන්වහන්සේගේ ආගමනය ලංකාව තුළ සිදු කළා. තුන්වෙනි ධර්ම සංගායනාව ඉන්දියාවේ පැවැත්වෙනවා. ධර්මාශෝක මහරජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වය මේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි රටවල් 9කට බුදුදහම රැගෙන යන්නේ. ඒ අතරේ ලංකාවට බුදුදහම ගේන්නට තෝරගත්තේත් අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. තේ මිහිඳු මහරහතන් වහන්සේ මේ දහම් පණිවිඩය අරගෙන ලංකාවට වඩින්න සූදානම් වෙලා උන්වහන්සේ බැලුවේ මේ කාලයේ සුදුසුයිද ලංකාවට මේ දහම රැගෙන යන්න. ඒ වන විට ලංකාව පාලනය කරේ වයෝවෘද විදු මුටසීව රජ්ජුරුව. ඉතින් මුටසීව රජ්ජුරුව
වයවෘත්තත්වය නිසා ලංකාවට වැඩම කරලා බුදුදහම ස්ථාපිත කරන්නට නොහැකි වෙයි කියන හේතු කාරණාව නිසා උන්වහන්සේ දේවානම්පියතිස්ස මහරජුරු රාජ්‍යත්වයට පත් වෙනකන් ගියා. මොකද තරුණ රජ කෙනෙක්. ඒ නිසා තරුණ රජ කෙනෙක් සම්බන්ධ කර ගැනීම තුළ උන්වහන්සේ බලාපොරොත්තු වෙන කාර්ය සිදු කරන්න පහසුයි. මොකද මේක රාජකීය සම්බන්ධතාවයක්. රාජ්‍ය දූත පිරිසක් වෙන්නේ සාමාන්‍ය පිරිසක් නෙවෙයි. ඒ නිසා දේවානම්පියතිස්ස මහරජුරුවන්ගේ රාජ්‍යත්වයෙන් පසුව තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින් ඒ වෙන විට ලංකාව තුළ තිබුණු තත්ත්වය පිළිබඳව අපි බොහෝ වෙලාවට අහලා තියෙනවා. අපි වැඩිදුර නොගොස් දේවානම්පියතිස්ස රජුරුව ගැන හිතලා බැලුවොත් තමන්ගේ විනෝදයේ පිණිස සත්ව දඩීමේ යෙදුණු අවස්ථාවක් තමයි අපිට මුලින්ම කතා කරන්නේ. ඉතින් ඒ තුලින් පේනවා අර හිරිය සහ ඔත්තප්පේ කියන දෙක ලෝකපාලක ධර්මතා දෙක එවෙන විට ලංකාව තුළ තිබුණු තත්ත්වයක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා අපිට හිරිය සහ ඔත්තප්පේ කියන දෙක පාපේට ලැජ්ජාව සහ බය මිනිස්සු තුළ ඇති කළා. ඒ ඇති කිරීම තුළ බුදුදහමින් ලංකාවේ මිනිස්සු පෝෂණය වුණා. ඒ නිසා පව් කරන්න බය වුණා, පව් කරන්න ලැජ්ජා වුණා. අනිතක තමයි රජුරුව බුදුදහම වැළඳ ගැනීම තුළ ප්‍රජාව බුදුදහම වැළඳ ගැනීම ඉක්මන් වුණා. ඒ නිසා මේද මහරහතන් වහන්සේ පිළිඳ හොඳට විමසලා මනාව ඒ කටයුතු සිදු කරපු නිසා අද අපි මේ සමාජය තුළ යම් මට්ටමකින් මේ සමාජයේ පාලනය වෙලා මේ රට පාලනය වෙලා මිනිස්සු ජීවත් වෙනවා නම් ඒ සියලුම දෙයට මූලික උනේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පොසොන් පොහොය දින සිදුණු ලංකා ගමනේ. ඒ නිසා අපි හැම දිනාටම කොයි අතින් විමසලා බැලුවත් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීම ඉතාම වටිනා කියන කාර්යයක් හෙට සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. අපි හැමදෙරුව සඳහන් කරපු පරිදි හිතින් මේ කාරණය අපි මතක් කරන්නට ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමත් සමග මේ රට තුළ බුදු දහම ස්ථාපිත වෙනවා. අපි හඳුන්නේ ඔයත් එක්ක අපේ සංස්කෘතිකමය පුනරුදයක්, ඒ වගේම ආර්ථිකමය පුනරුදයක් මෙවිනි අපි දන්නවා. අර අපිට කලා ශිල්ප වැනි දේවල් ලැබුණයි කියන කාරණේ. එතකොට අපි හඳුන්නේ අපේ රට තුළ එවැනිව වාතාවරණයක් තිබුණේ නැද්ද? ඇත්තටම අපිට මේ බුදු දහමත් එක්ක ලැබිච්ච මේ සංස්කෘතිකමය, අපි කියනව ආර්ථිකමය, මේ 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 කාරණා බලපෑවාද? නැත්නම් මේක වෙනස් වෙන්නට නැත්නම් ඉස්සර කොහොමද අපේ රට තිබුණේ? ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවන්නට පෙර ලංකාව තුළ එහෙම කලා නිර්මාණ තිබුණේ නැහැ කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි හොඳටම අහලා තියෙන කතා පුවතක් තමයි බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනේ. උතර උන්වහන්සේ ලංකා ගමනේ පළමුව සිද්ධ කරන්නේ මැණික් පුටුවක් අරඹේ ඇති වෙච්ච යුද්ධයක් සංසිඳුවන්. එතකොට මේ මැණික් වලින් නිර්මාණයක් කළා මැණික් පුටුවක් හදන්න තරම් අපේ රටේ මනා කලා නිර්මාණ තිබිලා තියෙනවා. නමුත් මේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම සමග සිද්ධ වුණේ ඒ පැවිතිච්ච දේ තව ටිකක් සංවර්ධනය වුණා. මනාව ක්‍රමවත් සංවර්ධනය වුණා. මොකද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමවීමෙන් පසුව උන්වහන්සේගේ ආරාධනාවෙන් උන්වහන්සේගේ සහෝදරිය සංගමිත්තා මහරහත් තෙරණිය ලංකාවට වඩිනවා අපේ ශ්‍රී මහා බෝධිහාමුදුරුව පෙරටු කරවාගෙන. ඉතින් ඒ සමග 18 කුලයක පිරිස ආවා කියලා සඳහන් වෙනවා. ඒ 18 කුලයක පිරිස ආවේ නොයෙක් දක්ෂතා ඇති පිරිස්. කලා නිර්මාණ, ශිල්ප ශාස්ත්‍ර මේ විදියට ඒ අවශ්‍ය කරන පිරිස ආවා ලංකාවට. ඒ අය සිදුකලේ මේ ලංකාව තුළ පැවති දේ හොඳට සංවර්ධනය කළා. මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළෙත් ඒ දෙයමයි. ලංකාව තුළ නැතු කලා නිර්මාණ තිබුණේ නැහැ ලංකාවේ ඉඳියේ එහෙම නෝගත් පිරිසක් කියලා අපිට අහක දාන්න පුළුවන් කමක් නැහැ. මොකද අපේ ඉතිහාසය අරගෙන බැලුවත් ගුවණින් ගමන් කරපු වාතය හරහා ගමන් කරන දඬු මොනර යන්ත්‍රය පවා නිර්මාණය කරපු ශිල්පීන් අපේ රටේ ඉඳියේ එහෙම රජවරු ඉඳපු ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ නිසා එහෙම ඉතිහාසයක් තිබුණු රටක් ඒක මනාව සංවර්ධනය වීමක් සිද්ධ වුණේ අපේ අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව. ඉතින් අපි අද මේ පොහොය දවසේ දැන් මේ පොහොයේ වැදගත්කම පිළිබඳව අපි මූලික නැත්නම් මේ හරය පිළිබඳව අපි දැන කියාගත්තා. අපි හඳුන්නේ අපි හැම විටම මේ ධර්ම කතිකාව තුළින් අපේ සමාජයට යමක් දෙන්නට උත්සාහ කරනවා. බෞද්ධ අබෞද්ධ වෙන්නට පුළුවන් මේ සියලු දෙනාටම තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න යම් පණිවිඩයක්
අපි මේ සන්තුට්ටි කියන අපේ වැඩසටහන මේ දහම් කතිකාව හරහා අපි රැගෙන යනවා. මොකද අපේ ජීවිතයේ පරම බලාපොරොත්තු අපේ හඳුන්නේ සතුට. ඒක අපි විවිධ විදිහට ගන්නට පුළුවන්. ඉතින් අපි මේ ධර්මානුකූලව කොහොමද අපි මේ සතුට ළඟා කරගන්නේ මේ කියන කාරණයත් එක්ක අපි හඳුන්නේ මේ ධර්මය කියන කාරණේ අපි ප්‍රධාන වශයෙන් ගත්තොත් කොහොමද අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕනේ. සමහර අයට මේක හිතෙන්නට පුළුවන් අපි එහෙම වුණොත් අපි ධර්මානුකූල වෙලා මහානදම් පුරන්න ඕනද, එහෙම නැත්නම් අපි හැමදාම සිල් සමාදන් වෙන්න ඕනද වගේ තියෙනවානේ පුංචි පුංචි දේවල්. අපි ඇත්තටම කොහොමද අපේ ජීවිතයට සාමාන්‍ය ජීවිතයට මේ ධර්මය ගලපගන්නේ? ඇත්තටම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයින්ට නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගෙන් තමයි බුදුදහම ආරම්භ වෙන්නේ. ඒ වෙනකොට බෞද්ධයෝ ලෝකෙදී නෑනේ. එනිසා උන්වහන්සේ මේ සමස්ත ප්‍රජාවටම තමයි උන්වහන්සේගේ අනුශාසනාව සමස්ත ලෝවාසී හැම කෙනාටම. එතෙන්දී මොහු බෞද්ධයේද අබෞද්ධයේද කියලා උන්වහන්සේට ભેදතාවයක් තිබුණේ නැහැ. එනිසා මේ ධර්මයේ ලං කරගන්න ඔබ බෞද්ධීක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඕනම කෙනෙකුට මේ ධර්මයේ යම් දෙයක් ජීවිතේට ලං කරගන්නට පුළුවන්කම තිබෙනවා. උතර අපේ ධර්මානුකූලව ජීවිතේ සතුටක් ලබන්නේ කොහොමද කියලා හිතනකොට මූලිකම දේ තමයි පංචශීල ප්‍රතිපත්තිය. ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න, අදත්තාදානයෙන් වෙන්වෙන්න, කාමමිත්‍යාචාරයෙන් වෙන්වෙන්න, මුසාවාදයෙන්, සුරාමේරයෙන් වෙන්ව ජීවිතේ ගත කරනකොට ඒක තමයි බුදුදහම තියෙන පළවෙනි ආරම්භක අවස්ථාව. උතර ඒ තුලින් ලබන සතුට මොන තරම්ද? තව සතෙකුට තමන්ගේ ජීවිතය තුළින් ජීවත් වෙන්න අවස්ථාව දෙන්න පුළුවන් නම් අන් කෙනෙකුගේ දෙයක් පැහැරගන්න නැතුව අන් කෙනෙකුගේ දෙයක් සුරක්ෂිත කරන්න තමන්ට පුළුවන්කම තියෙනවා නම් ඒ තුළින් මොනතරම් සතුටක් ජීවිතේ ලබන්න පුළුවන්ද? අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ සතුටින් ඉන්න ඕන කියන තැනනේ. උතර අපිට හිතන්න පුළුවන් නම් අපි සතුටින් ඉන්නා වගේම අනිත් අය සතුටින් ඉන්න ඕන කියලා. අන්න එහෙම හිතන්න පුළුවන් නම් මොකද මේ බුදුදහම තියෙන්නේම තමන් උපමා කරලා දකින්නනේ. ලෝකයා ගැන හිතන කලින් තමන් උපමා කරලා දකින්න ඕන. අපි මෛත්‍රී වඩන කියත් අපි ඉස්සලා මෛත්‍රී වඩන කාටද? මමනි දුක් වෙම්මා කියලා නේද? ඒ නිසා අපි උපමා කරලා අනිත් අය ගැන හිතනකොට හැමතිස්සේ මම අකමැති දෙයක් අන් අයට නොවන විදියට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ. තමන් අකමැති දේ අනිත් අයට කරන්න යන්න හොඳ නෑ. මම මරණයට බය නම්, මන් දඬුවමට බය නම් අනිත් අයද එලෙසයි. අනිත් අයත් මරණයට බයයි, අනිත් අයත් දඬුවමට බයයි, අනිත් අයත් නිඳා අපහාස වලට කැමති නැහැ. මේ தත්ත්වය අපිට හිතන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ධර්මානුකූලව ජීවත් වෙනවා කියලා කියන්නේ. එදිනදා ජීවිතේ හැම මොහොතකදම හිතන්න ඕන තමන් උපමා කරගෙන. මම ජීවත් වෙන්නේ කොහොමද? මම උපයාස අපයා ගන්නෙ කොහොමද? ඒ ලෙස එලෙස නේද අනික් කෙනාද වීරය කරන්න කියන එක හිතන්නට ඕන. අන්න එහෙම හිතන්න පුළුවන් නම් ඒක තමයි මං හිතන්නේ වටනා කියන කාරණාව බවටපත් වෙන්නේ. ධර්මයේ කියලා කියන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ සබඳහමත් එක්කයි. මේ ලෝකේ පැවැත්ම උන්වහන්සේ අනිත් පැත්ත හරවන්න උත්සාහ කළේ නැහැ. පවතින දේ අර්ථ සම්පන්න කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ සිදු කරන්නට යෙදුනේ. එනිසා මේ ලෝකේ 아무තු දෙයක් අහසින් කඩාපාත් වීමක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. එහෙම වුණොතින් එහෙම අන්‍ය ආගමක හිතන්න පුළුවන් අනේ මේක මේ වෙනම මොකක් හරි ප්‍රාතිහාර ශක්තියකින් ආපු දෙයක් නිසා අපිට අදාළ නැහැ. එහෙම දෙයක් නැහැ. අපි හැමෝම මිනිස්සුයෝ. එනිසා මේ හැම මිනිස්සියෙකුටම පොදු ධර්මතාවයක් තමයි මේ සබඳහම. ඒක මූලික කරගෙන තමයි බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම උන්වහන්සේ සිදු කළ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සබඳහම ඇසුරු කරගෙන තමා මූලික කරගෙන තමන්ට කටයුතු කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒ තුලින් විශාල සතුටක් තමන්ගේ ජීවිතය තුළ ලබන්නට පුළුවන්. තමන් සතුට වෙනවා කියන්නේ ඒ සතුට තුළින් තව කෙනෙක් සතුට කරනවා කියන එක. මැනවින් අපේ හාමුදුරුව පැහැදිලි කරද්දී අපේ තථාගත ශාන්තිනායක අමාමෑණි බුදු පියාණන් ඒ කොහොමද මේ කාරණේ අපි කිව්වොත් එහෙම කොහොමද අපි උන්වහන්සේ සබඳහමත් එක්ක කටයුතු කරේ? අපි සස්සතිය තුළ දිනුත් දතිනවා නේද අපේ හාමුදුරුවනේ. ඒ හැම අවස්ථාවකම උන්වහන්සේ මූලික කරගත්තේ සබඳහම. ඉතින් ඒ වගේම තමයි අන් ආගම් වලට ගරු කිරීම. මේකත් අපි අපේ බුද්ධ චරිතය තුළ දකින කාරණේ. අපේ හැමතුනේ මේ පංචශීලයේ පවා අපි එහෙම නේද අපේ ජීවිතේට අපි එකතු කරගන්නේ. ඒ ගැනත් පුංචි පැහැදිලි කිරීමක් කරොත් අනිවාර්යයෙන්ම භාග්‍යවතුන් වහන්සේ හැම මොහොතකදීම අන්නේ ආගම් වලට ගරු කරපු උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ අන්නේ ආගමිකයන් කියලා
වෙන් කිරීමක් කොතනදවත් අපි දකින්නේ නැහැ. උන්වහන්සේ හැම මොහොතකදීම අන්නේ ශාස්ත්‍රවරුන්ට ගරු කළා. අන්නේ ශාස්ත්‍රවරුන්ගේ අදහස් වලට කන් දුන්නා. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වොතින් භික්ෂූන් වහන්සේලාගේ වස් සමාදන් වීම පවා අපි විමසලා බලනකොට බුදුරජාණන් වහන්සේ ඒ දේ සිදු කරන්න මූලිකම හේතුනේ අන්නේ ආගමිකයන් විසින් කරපු චෝදනා නිසා. භික්ෂූන් වහන්සේලා වැසි කාලය තුළ මහ පොළොවේ මතුවෙන අලුත් පැලෑටි පාගමින් ඇවිදිනවා කියන මේ චෝදනා කරන බුදුරජාන් වහන්සේකට කන් දුන්නා. එනිසා උන්වහන්සේ දේශනා කළා, මහණෙනි, වසාන කාලය තුළ නුඹලා වහන්සේලා එක් තැනක වැඩි ඉන්නේ කියලා උන්වහන්සේදා භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රඥප්තියක් දානවා. ඒකෙන් අපිට පැහැදිලි අන්නේ ආගමිකින්ගේ අදහස් වලට උන්වහන්සේ බොහොම හොඳට ගරු කරන්නට යෙදුණා. ඊළඟ මේ පංචශීල ප්‍රතිපත්තිය අරගෙන බැලුවාම මේක බෞද්ධයන්ට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මේක මේ පංචශීලය තුලින් කරන්නේ මේ සබාධම් පාලනය කිරීම, මනාව සකස් කර ගැනීම. දැන් ප්‍රාණඝාත අකුසලයෙන් වළකින එක බෞද්ධයන් විතරක් තියෙන කාරණාවක් නෙවෙයි. ඒක අන්‍ය ආගමිකයන්ටත් පොදුයි. අන් සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම. අපි හිතමු රටේ රජෙක් කියලා. රටේ රජකම දෙන්නෙම ප්‍රජාව ආරක්ෂා කරන්න මිසක් ප්‍රජාව විනාශ කරන්න නෙවෙයි. උතල රජ වෙන කෙනා කවුරු වුණත්, ආගම කුමක් වුණත්, ඒ තැනත්තා උත්සාහ කරන්න ඕනේ සත්‍ය ජීවත් කරවන්න. ඒ සඳහන් අපි රජෙක්පත් කරගන්නේ, ප්‍රජාව ජීවත් කරවන්න. එතකොට එහෙනම් ඒ පත්තුන රජා ආගම කුලක්වත් අනිවාර්යයෙන්ම ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ පංචශීලයේ පළවෙනි ශික්ෂාපදයේ ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට සොරකමින් වළකින එක බෞද්ධින් විතරක් තියෙන දෙයක් නෙවෙයි. අන් අයට පවා ඒක පොදුයි. අන් අය පවා ඒක අන්‍ය ආගමිකව පවා ඒ දේ සිදු කරන්නට ඕන. අන් අයගේ දෙයක් පැහැර ගැනීමෙන් වැළකී සිටීම. එතකොට එහෙම වුණාම සමාජ සම්බන්ධතාවය හොඳට ගොඩ නැගෙනවා. එහෙනම් පංචශීලය තුළින් බලාපොරොත්තු වන්නේ සියලු ආගම් අතර හොඳ බැඳියාවක්, ප්‍රජාව අතර හොඳ බැඳියාවක්, ඒ වගේම සමාජයේ හොඳ යහපත් පැවැත්මක් තමයි පංචශීල ප්‍රතිපත්තිය තුළින් බලාපොරොත්තු වන්නේ. ඒ නිසා හැම ආගමකටම පොදු ධර්මතාවයක් හැටියට පංචශීල ප්‍රතිපත්ති අපිට සිහිපත් කරන්න පුළුවන්. මං හිතන්නේ කිසිම ආගමකින් තමන්ගේ සුඛ විහරණය සඳහා අන් අය විනාශ කරන්න කියලා කොහෙවත් උගන්වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සුඛ විහරණය සඳහා අන් අයගේ දේ සොරසිතින් පැහැර ගන්න කියලා උගන්වන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සතුට සඳහා පරදාර පරපුරුෂ සේවනයේ දෙන්න කියලා කිසිම ආගමකින් උගන්වන්නේ නැහැ. ඒ වගේම තමන් ආරක්ෂා වීම සඳහා බොරු කියන්නේ කියලා කිසිම ආගමකින් උගන්වන්නේ නැහැ. මං හිතන්නේ අපි උසාවියකට ගිහිල්ලා සාක්ෂියක් විමසුවත් ආගමික ග්‍රන්ථයක් මත අත තියලා දිවුරනවා අපි කියන්නේ සත්‍යයක් කියලා. ඒ නිසා එතනනුත් බලාපොරොත්තු වෙනවා මේ පිටකන වචනය පවා සත්‍යවාදී වචන විය යුතුයි කියලා. එනිසා අපි හැම දිනාටම පොදු ධර්මතාවයක් හැටියට පංචශීල ප්‍රතිපත්තිය සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. පංචශීල රකින සමාජයක් අනිවාර්යයෙන්ම දහම අනුව රකින වග අපි දන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ ධර්මය කියන කාරණේ අපි ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. නැත්තම් අපේ හාමුදුරනේ අර කවුරුන් හරි කියනකොට එහෙම නැත්තම් යම් කෙනෙක් නඩුවන් දෙයි කියලා අපි බොහෝ වෙලාවට හිතන්නේ අපි ඊළඟ ආත්මය පිළිබඳව නේද අපි හඳුන්නේ. ඒ පරව ගියාට පස්සේ අපිට යම් දුකක් වෙයි කියලා තමයි සමහර වෙලාවට බයට මේක. ඒක එහෙම වෙන්න ඕනද අපි හඳුන්නේ? එහෙම විය යුතු නැහැ. මං හිතන්නේ ජීවත් වෙන කාල පරාසය තුළ තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ගත කරන භවය සකස් කරගන්න. මොකද මේ ගත කරන භවය හරියට ක්‍රමානුකූලව සකස් කරගත්තේ නැත්නම් අපිට ඊළඟ භවයක් ගැන හිතන්න බෑ. අපි ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මේ ගත කරන භවය යහපත් කරගන්නයි අපි පුළුවන් තරම් වීරය කරන්නට ඕන. ඒ නිසා අපි මේ භවය යහපත් කරගත්තොත් අපිට ඒක අමුතු දෙයක් නේ. අපි කියනවානේ වපුරපු දේට අනුව තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. මුං වැපුරුවොත් මුං ලැබෙනවා කියලා අපි දන්නවනේ. ඒ නිසා අපි මේ භවය තුළ යහපත් දේ වැපුරුවොතින් අපිට එහි අනුරූප ප්‍රතිපාකය අපිට ලබන්නට පුළුවන්කම තිබෙන නිසා මතු භවයක් ගැන හිතලා අපේ ජීවිත හදාගන්න එක වරදක් නෙවෙයි. ඒක කිසි වරදක් නෑ. එහෙම හරි මිනිස්සයා පාපයෙන් වෙන් වෙනවා නම් ඒක වටිනවා. නමුත් මේ ගත කරන ජීවිතේ අන් අයට කරදරයක් නැති, අන් අයට සතුටක් දැනෙන, තමන්ට සතුටක් දැනෙන
විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි වටින්නේ. එහෙම අපි ජීවත් වෙනවා නම් අපිට පුළුවන් ඊළඟ භවයේ නිතティම්ම සුගතිගාමි කරගන්න. ඒ නිසා ඒකට බයක් ඇති කරගන්න කාරණාවක් නැහැ. අපි බය වෙන්නට ඕන මේ භවයේ තුල අපි ගත කරන ජීවිතයේ ගත කරන්නේ මුළු සසරම දුගතියට දාන විදියට නම් අන්න එතෙන්දී අපි බය වෙන්නට ඕන. හරි එක්තරා අවස්ථාවක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවානේ ස්වාමීනි මගේ ඊළඟ භවය කොහොම වෙයිද? බුදුරජාණන් වහන්සේ අහන්නේ බමුණ මේ භවය තුල ගත කරන්නේ කොහොමද? බමුණ කියනවා මං හොඳට මගේ බමුණු දහමට අනුව වෘත ආරක්ෂා කරනවා. උතර සමාදංගල යන වෘතේ මොකක්ද ඇහුවාම සුන්නක වෘත. උතර සුන්නක වෘතේ තමයි රකින්නේ. නමුත් සුනක වෘත රකින්නකොට කොහොමද? බල්ලෙක් විදිහට ජීවිතය ගත කරනවා. සුනකෙක් විදිහට. ඉතින් භාග්‍යවතුන් වහන්සේට දහම් සංවේගයක් ඇති වුණා. මනුස්සයෙක් විදිහට ඉපදිලා තිරිසංගත සතෙක් විදිහට ජීවත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බමුණ ඊළඟ භවය අනිවාර්යෙන් තිරිසනෙක් ලෙසයි උප්පත්ති ලබන්නට සිද්ධ වෙන්නේ කියලා. උතර ඒ තුලින් අපිට පෙන්වනවා අපි මේ ගත කරන භවය යහපත්ව ගත කරොතින් ඊළඟ භවයේ අපි ප්‍රාර්ථනා කළත් නැතත් අපිට සුගතිගාමී වෙන්නට පුළුවන්. නමුත් අපි ඊළඟ භවයක් ගැන හිතලා බය ඇති කර ගැනීමට වැඩිය මේ ගත කරන මනු ජීවිතේ මේ ගත කරන භවය යහපත්ව සතුට දනවන විදිහට ජීවත් වෙන්න ඕන කියලා. යහපත් සතුටක් දැන් සන්තුටි කිව්වම අපිට සතුටුණත් ලබන්න පුළුවන් විවිධාකාරයේ ක්‍රම තියෙනවනේ. ක්‍රම තියෙනවනේ. කෙනෙකුට හිංසාවක් කළා පීඩාවක් කළා සතුට වෙන අය ඉන්නවනේ. සතෙකුට ගල් මුල් වලින් ගහලා සතුට වෙන අයත් ඉන්නවනේ. නේද? එහෙම සතුටක් නෙමෙයි මේ කියන්නේ. හැම දිනාටම පොදුවේ ලබන්න පුළුවන් සතුටක්. සියලු දෙනා සුවපත් වේවා කියන කරුණා මෛත්‍රී සිතින් ලබන්න පුළුවන් සතුටක් ලබන නම් මම හිතන්නේ මේ ගත කරන භවය යහපත්ව ගත කරන්නට ඕන. මේ මොහොත තමයි අපි නිවරදි විය යුත්තේ. ඒ නිසා තමයි අපි හාමුදුරුවෝ මේ කියන්නේ අපි ඉතාමත්ම හොඳින් මේ තමන් ගත කරන මේ මොහොත ඉතාමත්ම හොඳින් ගත කරන්න ඕනේ කියලා. ඉතින් අපි හඳුන්නේ දැන් මේ අපි මේ ධාර්මිකව කොහොමද අපි ගත කරන්නේ මේක අපේ ජීවිතවලට එකතු කරගන්නේ කොහොම මේ මොහොතේ මේ නරඹන පුංචි දරුවෙක් ඉන්න පුළුවන්. මේ පුංචි දරුවන්ට දෙන්න පුළුවන් පණිවිඩය කොහොමද? කොහොමද මේ පුංචි දරුවෝ පොඩි කාලේ ඉඳලා කුඩා කාලේ ඉඳලා මේ ධාර්මිකව තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්නෙ? ඇත්තටම බුදුරජාණන් වහන්සේ පුංචි දරුවෝ මූලික කරගෙන ධර්ම දේශනා කරපු අවස්ථා පිළිබඳව බණපොතේ සඳහන් වෙනවා. එක අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයේ ඉස්සරහා දරුවන්ගේ කෑගහිල්ලක් ඇහිලා උන්වහන්සේ ඇවිල්ලා බලනවා මේ දරුවෝ කෑ ගහන්නේ කුමකටද කියලා. ඒ දකිනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පුංචි දරුවෝ ටිකක් එකතු වෙලා සර්පයෙකුට හිංසා කරනවා. හිංසා කළ සර්පයා දඟලනකොට ගල් මුල් වලින් ගහනකොට සර්පයා දඟලන ආකාරය දැක දැක දරුවෝ සතුටු වෙනවා. ඒ සතුටු වෙනකොට බුදුරජාණන් වහන්සේ ඒ දරුවන්ගෙන් අහනවා කුමක්ද මේ කරන්නේ? ඒ වෙලාවේදී මේ දරුවෝ කියනවා අපි මේ සර්පයෙකුට හිරිහැර කළා ඒ කරදර කළා ඒ සර්පයා දඟලන විදිහා බල බල අපි මේ සතුටු වෙනවා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දරුවන්ගෙන් අහනවා දැන් කෙනෙක් ඔබට ඒ විදිහට කටයුතු කරොත් හිංසාවක් කළොත් පීඩාවක් කළොත් ඔබ සතුටක් ලබනවද? ඒතර මේ දරුවෝ කියනවා අපි එහෙම සතුටු වෙන්නේ අපි කැමති නැහැ අපිට කවුරුවක් ගහනවට අපිට කවුරුවක් බයිනවට අපි කැමති නැහැ. භාග්‍යවතුන් වහන්සේ දා දේශනා කරනවා එහෙනම් දරුවනි ඔබ කැමති නැත්නම් මේ සර්පයාද කැමති නැහැ. ඔබට කෑ ගහලා කියන්න පුළුවන් අපිට ගහන්න එපා කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් මේ සර්පයාට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සර්පයා දඟලනවා ඔබේ වේදනාව ඉවස ගන්න බැරි තැන. ඒ නිසා දරුවනේ සර්පයාට හිංසා කළ සතුටු වෙන්න එපා. මොකද ඔබට හිංසාව දීප සතුටු වෙන්නේ නැති නිසා. ඉතින් මේ තුලින් අපිට පේනවා මේ දරුවන් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ මොනතරම් අවධානයක් යොමු කළාද කියන වග ඒක අවස්ථාවක් පමණයි බුද්ධ චරිතය තුළ. ඒ වගේම දැන් සුනීත සෝපා කරගෙන බැලුවත් පුංචි දරුවන් ශාසනය තුළ පැවිදි කළ ගෞරවයෙන් ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේ අවස්ථාව උදා කරලා දුන්නා. ඒ වගේම අපිට හමු වෙන මේ සමාජ සම්බන්ධතාවයේ ගොඩනගෙන හොඳම තැනනේ සිංහලෝවාද සූත්‍රය. සිංහලෝවාද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ දරුවන්ගෙන් දෙමව්පියන්ට දෙමව්පියන්ගෙන් දරුවන්ට යුතුකම් පිළිබඳව දේශනා කරනවා. එතෙන්ද අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ඇත්තටම දරුවන්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕන යුතුකම් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ දරුවෝ සලකන්නේ නැතුනහම අපි දරුවන්ට බයිනවා. දරුවෝ දෙමව්පියන්ගේ ඕනෑපාකම් හොයලා බලන්න තිනකොට සමහර අය බයිනවා. ඊළඟ දෙමව්පියන්ගේ ධනය හානි කරනකොට දරුවන්ට බයිනවා. නමුත් අපි හිතන්නට ඕන
දරුවන්ගෙන් දෙමාපියන්ට යුතුකම් වෙන්නට කලින් දෙමාපියන්ගෙන් දරුවන්ට යුතුකම් වෙලා තියෙන්නට ඕන. මොකද එතන තමයි ආරම්භය. එතෙන්දී සිඟාලෝවාද සූත්‍රයේ පෙන්නනවානේ දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් පහෙන් පළමු යුතුකම් දෙක. ඒ තමයි තමන්ගේ දරුවෝ පාපයෙන් වෙන් කරවා ගැනීම. දෙවෙනි එක තමයි තමන්ගේ දරුවෝ කුසලයේහි පිහිටවීම. මෙන්න මේ දෙක හැම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ම දරුවන්ට පුංචි කාලේදී දෙන්න ඕන. ඒ පුංචි කාලෙන්දන් දරුවන්ව පුළුවන් තරම් පාපයෙන් වෙන් කරගන්න ඕන, කුසලයට ලං කරගන්න ඕන. ඒක අපේ අතීතය තුල තිබුණා. ඇත්තටම අපි අහලා තියෙනවා පැරණෝ කියනවා අම්ම කෙනෙක් දරුවෙක් කුස තුල හොයාගෙන ඉන්නකොට ඒ අම්ම දෙවතාවක් 500 සමාදන් වුණා කියලා. මොකද පළමු අම්මා පංචශීලයේ පිහිටලා මනසින් නැවත සීලයේ සමාදන් වෙනවා තමන්ගේ දරුවා වෙනුවෙන්. ඒ කියන්නේ මේ ලෝකෙට බිහි කරන දරුවා සිල්වන්ත දරුවෙක්, ගුණවන්ත දරුවෙක් හැට මේ ලෝකෙට බිහි කරන්න තමයි අම්මලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසානේ ගැප් පෙළහර පානකොට අම්මලා අඟුලිමාල පිරිත සජ්ජහායනා කරගෙන ආශිර්වාද ලැබි. ඒ නිසා අපේ දරුවෝ උප්පත්ති ඉඳන් මව් කුස තුල ඉඳන්ම මේ ලෝකෙට බිහි වෙනකොට යහපත් දරුවෙකුට දායාද කරන දෙමාපිය වීරය කළා. ඒක මං හිතන්නේ නූතනය තුල ක්‍රියාත්මක විය යුතුම දෙයක්. මොකද දරුවා උපදින අවස්ථාවේ ආරම්භයේ ඉඳන් දරුවන්ට බොරුව නෙවෙයි උගන්වන්නට ඕන. දරුවන්ට සත්‍ය උගන්වන්නට ඕන. ලෝකේ යථා ස්වභාවය දකින්න උගන්වන්නට ඕන. අද දරුවෙක් උසට ආපු දැනින්මනේ බොරුව පටන් ගන්නෙ. ජනප්‍රිය පාසලක් ළඟ ලිපිණියක් හොරෙන් හරි හදාගෙන යන්නනි වීරෙක් කරන්නේ. ඉතින් ඒ නිසා අපි එතෙන්ට නොගිහින් අපේ දරුවෝ යහපතෙහි පිහිටන පුංචි කාලේ දහම් අධ්‍යාපනය මනාව දෙන්නට ඕන. දහම් පාසල් අධ්‍යාපනය අපි දෙන්න ඕන. දහම් පාසල් අධ්‍යාපනය කිව්වහම තරඟකාරී දහම් පාසල් අධ්‍යාපනය නෙවෙයි. අද තියෙන්නේ ගායනා තරඟ, රචනා තරඟ, එක් එක් දහම් පාසල් අභිභවායමේ තරඟ ඕනේ තියෙන්නේ. නමුත් දහම් පාසල තුලින් ශිල්ප ශාස්ත්‍රයේවත් තරඟකාරීත්වයක් නෙවෙයි, ධර්මයේ දෙන්නට වීරය කරන්නට ඕන. දරුවන්ට ගුණ ධර්ම ටික. එනිසා අපේ දරුවෝ අපි හිතන්නේ මේ පොසොන් පොහොය සමන කාලෙදී අපි හිතන්නට ඕනේ අපේ දරුවෝ හැම කෙනෙක්ම ඔබ දහම් පාසල් යන්නේ නැති දරුවෙක් නම් දහම් පාසලට යන්න, දහම් අධ්‍යාපනය ලබන්න, ඒ ධර්මයේ ඉගෙන ගන්න, ජීවිතේ ලං කරගන්න, හොඳ දේ හොඳ හැටියට දකින්න පුරුදු වෙන්න, නරක දේ නරක හැටියට දකින්න, නරකින් ඈත් වෙලා හොඳ දේට ලං වෙන්න, සුචරිතවත් ජීවිත ගත කරන්නට අපේ දරුවෝ පුංචි කාලෙඳම්ම ඒ හුරුව ලං කරගන්නට ඕන. දරුවෝ කියන්නේ මේ රටේ අනාගතය. ඒ වගේ මල් කැකුළුවන් දරුවන් නිවැරදි අයුරින් ධර්මයට රැගෙනේම තමයි අපේ යුතුකම. ලක්ෂණ ටීවී එක්තරා විදිහකට මේ උත්සාහය ගනිද්දී මේ සන්තුට්ටි මේ ධර්ම සාකච්ඡාව අපි ඔබ වෙත රැගෙන එනවා සෑම පොහොය දිනයකම. ඉතින් සෑම මසකම තිබෙන පොහොය දිනකම ඉතින් ඔබට පුළුවන් ඔබේ විහාරස්ථානය වෙත මේ ධර්ම සාකච්ඡාවක් ඇඳවා ගන්නට, ඒ වගේම ඒ සංවිධානය කරගන්නට අපිට ඔබ මේ තිරයේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න කියන කාරණයක් අපි මේ මොහොතේ සිහිපත් කරද්දී අපි ලක්ෂණ ටීවී සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න කියන කාරණයක් අපි ඉතාමත්ම ගෞරවයෙන් ඔබට සිහිපත් කරනවා. ඒ වගේම ඔබේ අදහස් යෝජනා සියල්ලත් අපිට වැදගත් වන බවත් අපි මතක් කරමින් අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වන්නේ. විරාමයෙන් අනතුරුව අපි යලිත් මුණ ගැහෙනවා. සන්තුට්ටේ දහම් සභාව, අද අපි මේ ධර්මානුකූලව කොහොමද සතුට හොයාගෙන යන්නේ කියන කාරණය මුල් කරගෙනමින් අපි මේ වැඩසටහන් මාලාව දියත් කරනවා. සෑම පොහොය දිනයකම මේ දහම් සභාව මේ ආකාරයෙන් අපි අරගෙන එනවා. අද දවසේ අපි ඉන්නේ මහනුග සෙවන සමාධි අරණේ. එහි විහාරාධිපති පූජපාද ඉංගිරියේ සුදම් අපේ හාමුදුරුවොත් එක්කයි මේ සාකච්ඡාව අපි අරගෙන යන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මේ ආකාරයෙන් ඔබේ ප්‍රදේශයේත් දහම් සභාවක් සංවිධානය කරන්න අවශ්‍ය නම් ඔබේ විහාරස්ථානයේ වෙන්නට පුළුවන්, අපිට කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ කතා කරන දහම් ගැටලු වලට යම් පිළිතුරක්, එහෙම නැත්නම් මේ දහම් ගැටලු වලට ඔබෙන් යමක් ඔබට දැනගන්නට අවශ්‍ය නම් අපේ WhatsApp අංකය ඔස්සේ ඒ ගැටලු අපිට ඉදිරිපත් කරන්නට අපිට අවස්ථාව උදා කරලා දෙන්නට පුළුවන්. ඒ නිසා අපි අත්මතක් කරනවා ඔබේ ගැටලු අපිට ඉදිරිපත් කරන්න. ඉදිරි වැඩසටහන තුළදී අපි එය සාකච්ඡා කරමින් ඔබට නිවැරදි දහම් කරුණු ගෙන එන්නට අප සුදානම්. අපි හඳුන්නේ අපි එහෙනම් මේ කතා බහ කරමින් ඉන්නේ උතුම්
පොසොන් පොහොය දවසක. ඉතින් අපි ඒ ගැනත් කතා කරා. අපි ඊළඟට අපි හඳුන්නේ දැන් මේ පොසොන් පොහොයත් එක්ක අපිට දකින්නට ලැබෙන බොහෝ දෙයක් තමයි මේ දන්සල්. ඉතින් මේ එතකොට මේ දානමය කියන පුණ්‍ය කර්මයට මේක එකතු වෙන්නේ අපි හඳුන්නේ. එතකොට මේ දානය කියන කාරණය බුද්ධ දර්ශනය තුළ, බුද්ධ ආගම තුළ අපේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ තියෙන මහා උතුම් කර්තව්‍යයක් විලන්. අපි මේ දැන් දන් දෙන විදිය නිවැරදිද අපි හඳුන්නේ? මේ නිවැරදි විය යුතු තැන් තියෙනවද? ඇත්තටම පරිත්‍යාගයේ දීමනාව බුදුදහම තුළ බොහෝ සෙයින් අගය කරන කාරණාවක්. නිර්වාණය සඳහා එක එල්ලේ හේතු වාසනා වෙන යමක් තියෙනවද කියලා විමසුවොතින් ඒකට දෙන්න තිබුණා කෙටිම උත්තරේ තමයි දානය. එහෙයි. දානය කියන්නේ දීමනාව. ඒ දීමනාව අපිට සිදු කරන්නට පුළුවන් නොඑක ආකාරයෙන්. අපිට ශ්‍රමයේ දන් දෙන්න පුළුවන්, කාලයේ දන් දෙන්න පුළුවන්, ආහාර දන් දෙන්න පුළුවන්. ඉතින් මේ දන් දීම නිවැරදි විය යුතුයි. ඇත්තටම ඔබතුමා කිව්වා වගේ අද දන් දෙන විදිය නිවැරදිද කියන එක අපි විමසනකොට ගෙදරක සිදු කරන සාංගික දාහනය පව අපිට විමසන්න වෙන වෙලාවල් තියෙනවා. ඒතර ඒ පරිත්‍යාගයේ දීමනා වෙතෙන්දි සිදු කරන්නේ ආහාරය කොහොමද දන් දෙන්නේ කියලා අපිට හිතන්න වෙනවා. ඊට අමතරව දැන් මේ පොසොන් කාලයේ, වෙසක් කාලයේ කියලා කියන්නේ රට පුරාම දන් සල්ලිදි වෙලා. ඉතින් එහෙම අමුතුම සංස්කෘතියක් තියෙන කාලයක්නේ. ඉතින් මේක අපි සිදු කරනකොට අපි බලන්න ඕනේ කොහොමද මේ ක්‍රියාත්මක කරන්නේ, මොන වගේ පරමාර්ථද මෙතන තියෙන්නේ කියලා. සමහර ඇහුවොතින් දන්සලක් දෙන්නේ කුමන කාරණාවකටද කියලා ඇහුවොත් එහෙම තමන්ගේ සතුට සඳහා තමයි සමහරවිට දන් දීලා තියෙන්නේ. ඒ සතුට අර පරිත්‍යාගයෙන් ලැබෙන සතුට නෙවෙයි, අර තමන්ට විනෝදාස්වාදය ලැබීම සඳහා. එහෙම තමයි සමහර අය දන්සල්ලිදි කරන්නේ. නැත්තම් දන්සල්ලිදි වීම අධියක පටන් ගත්ත දෙයක් නෙවෙයි. අපිට බුද්ධ කාලයටගෙන බැලුවාම සිද්ධාර්ථ කුමාරයා කුසහවාගෙන මහමායා දේවිය සතර වාහල් දොරටු වල දන්සල් පැවැත්වුවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඉතිහාසය තුළ. එතකොට එහෙම දන්සල් පවත්වලා තියෙන්නේ හුදී ජනයාගේ කුසගින්න නිවීම සඳහා. ඒ කුසගින්න නිවෙන දිහා බල තමයි ඒ අය සතුටු වුණේ. නැතුව අපි අපේ සතුට සඳහා, අපිට විනෝදාස්වාදයේ ආස්වාදයේ සඳහා දන්සලක් දෙන එක නෙවෙයි. ඉතින් සමහර දන්සල් වලට ගියහම ඇත්තටම මිනිස්සු පොර බැඳගෙන ගිහිල්ලා දන්සල ඇතුළට ගියහම හරියට තමන්ගේ කුසපිරෙන බට්ටික කන්න ඒ ඇතුළෙවත් නෑ නිදහසක්. සමහරවිට ඒ තරම් ගෝසාව. කන් බිහිරි වෙන තරමටම ගෝසාව, ඊළඟට ශබ්ද විවිධාකාරයෙන්, ඊළඟට කිසිම සැලැස්මක් නැති විදියට. ඉතින් මේවා සමහර අය බොහෝ දෙනෙක් අගය කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නේ අපේ ස්වභාවය කොහොමද? හොඳ දෙයට වෙලින් නරක දේ ඉස්මතු වෙනවා අපේ සමාජය තුළ. නමුත් අපි දන්සල් දෙන්න එපා කියනවා නෙවෙයි, දන්සල් දෙන එක හරි වටිනවා. කෙනෙකුගේ කුසගින්න නිවන එක හරි වටිනවා. නමුත් ඒක ඔබ සිදු කරනකොට මේ කුමක් අරමුණු කරගෙනද අපි මේ දේ සිදු කරන්නේ? අපේ රටේහි සංස්කෘතියක් ඇති වෙච්ච පොහොයයි මේ පොසොන් පොහොය. ඒතර ඒ සංස්කෘතියට ගැළපෙන ලෙස අපි සිදු කරන්න ඕන. කාලයක් තිබුණනේ බෞද්ධ කොඩිය අරගෙන පාරට දාලා වාහන නතර කරන්නේ, බෞද්ධ කොඩිය වල වාහන නතර කරන තත්ත්වෙට පත් වෙලා තිබුණා. දැන් නම් ඒක මං හිතන්නේ බොහෝ දුරට මගහැරලා තියෙනවා. දැන් සිදු කරන්නෙම නැති තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක හරි වටිනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අනිද්දේවලුත් නිවැරදි වෙනවා නම් වටිනවා. ඒ කියන්නේ බට්ටික කන්න දන්සලට එන මිනිස්සයාට නිදහසේදී කාලය යන්න පුළුවන් වාතාවරණයක් දන්සල තුල හදලා දෙනවා නම් ඒක හරි වටිනවා. ඊළඟට අපි දන් දෙනවා කියලා කිව්වහම දානේ තිබෙන විවිධ ප්‍රභේද තියෙනවා නේද? පූජා බුද්ධියෙන් දන් දීම තියෙනවා, අනුකම්පා බුද්ධියෙන් දන් දීම තියෙනවා. එතකොට දන්සලකින් ලැබෙන ආනිසංසයයි පූජා බුද්ධිමේ හැඟීමෙන් දෙන දාන ආනිසංසයි දෙක සමකරන්න යන්න හොඳ නැහැ. ඒක දෙකක්. මොකද අපි දන්සලක දෙන දාණය අනුකම්පා බුද්ධිමේ හැඟීමෙන් දෙන දානය. අපි දුගියෙකුට, මගියෙකුට, යාචකයෙකුට, පුලන්නෙකුට, තිරිසන්සතෙකුට මේ වගේ අපිට පුළුවන් ආහාරය සකස් කරලා දෙන්න පින් සිද්ධ වෙනවා. හැබැයි ආනිසංසය වෙනස්. මොකද එතෙන්දී අපි දන් දෙන්නේ අනුකම්පා බුද්ධිය. අනුකම්පා බුද්ධිමේ හැඟීමෙන් දන් දෙනකොට අපිට ආනිසංස ලැබෙන්නේ දෙන ප්‍රමාණයට. අපි වැඩියෙන් දුන්නොත් වැඩියෙන් ආනිසංස, අඩුවෙන් දුන්නොත් අඩුවෙන් ආනිසංස. නමුත් පූජා බුද්ධිමේ හැඟීමෙන් දෙන දාන ඊට වැඩිය වෙනස්. පූජා බුද්ධිමේ හැඟීමෙන් දෙන දාන කියලා කියන්නේ සාංගික දානය. ඒතර සාංගික දානයකදී ආනිසංස ලැබෙන්නේ වැඩියෙන් දුන්න කියලා හරියන්නේ නැහැ. අහස උසට ගොඩ ගහලා අටපිරිකර දුන්න කියලා හරියන්නේ නැහැ. ඒ දෙනකොට අපි පුළුවන් තරම් දෙන්නට උණු පූජා බුද්ධිමේ හැඟීමෙන්. පූජා බුද්ධිමේ හැඟීමක් කියලා කියන්නේ
ඒ සංගරත්නයේ ගුණය හොඳට හදවත ඇතුළු කරගෙන මේ සංගරත්නයට කරන පූජාවක් කියන හැඟීමෙන් අපි ඒක දුන්නාම එතෙන්දී අපිට ආනිසංස ලැබෙන්නේ අර හිතේ ඇතිවෙච්ච පැහැදීමේ තරමට ශ්‍රද්ධාවේ තරමට අපිට ආනිසංස ලබන්න පුළුවන්කම තිබෙනවා. එතකොට දන්සලකින් සිද්ධ වෙන්නේ පූජා බුද්ධිමය දහනයක් නෙවෙයි අනුකම්පා බුද්ධිමය හැඟීමක්. ඒ ආනිසංසයතම අපිට දන්සලකින් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් කෙනෙකුට හිතන්න පුළුවන් අපි දන්සලක් දීලා මුළු සසරම සූපත් කරගත්තා කියලා. එහෙම වෙන්නේ නැහැ. නමුත් අපිට එහි විශාල ආනිසංසයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි දෙන දේ අර්ථ සම්පන්නව දෙන්න එකයි අපි කළ යුතු දේ වන්නේ. එහෙම කරතින් වටිනවා. අන්න ඒ කාරණේ අපි තවත් මං හිතන්නේ පැහැදිලි කරගත යුතුයි. අපි හඳුන්නේ අපි මේ දෙන දෙය කොහොමද දෙන්නට ඕනේ, අපේ සිතුවිල්ල අපි කොහොමද නිවැරදි කරගන්න ඕනේ නේද? පුංචි දෙයක් වෙන්නට පුළුවන්. උපවහන්සේ කියනවා අපි පූජාමය බුද්ධිමින් අපි කාට හරි මේ අපේ බෞද්ධ ආගමේ අපිට උගන්වන විදිහට මහා සංඝරත්නයට වෙන්නට පුළුවන්. ඊගන්න බුද්ධ අපේ බුදුරජාණන් වහන්සේ වෙන්න බුද්ධ පූජාවක් වෙන්නට පුළුවන්. මෙන්න මේ කාරණේ කොහොමද අපි සිතුවිල්ලි විදිහට වෙනස් කරගන්නේ? යමක් දීලා අපි මොකක්ද හිතන්න සමහර අනේ දුන්නනේ කියලා හිතුවොත් එතන දානයක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම දෙන දේ දෙන්නට ඕන. අපි අතීතයේ කිව්වේ වමතින් දෙනවා නම් දකුණතට නොදෙනෙන්න දෙන්න කියලා. ඒ දෙනවා කියලා කියන්නේ අත්හැරීම. ඒකේ අල්ලා ගැනීමක් නැහැ එතන. ඇත්තටම අපි හිතමු විහාරස්ථානයකට කියලා. අපි තියෙනවනේ විහාරස්ථානයකට ආධාරයක් දුන්නම අයවැය වාර්තාවක් සමහරලාට අපි ඉල්ලනවනේ. එතකොට හිතනවා මේ දීලාද? දුන්නනම් ඇයි අපි නැවත ඒකෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ? ඒවට මොනවද දුන්නේ කියලා හොයන්නේ ඇයි? දුන්නු දේ දුන්නනම් ඒක අත්හැරලම දෙන්නට ඕන. ආයි ඒ ගැන විමසන්න දෙයක් නැහැ. අපි දීලා ඉවරයි. අපි හිතමු අපි හාමුදුරුවන් වහන්සේ නමකට දන් වේලක් පූජ කළා. හාමුදුරුවේ දානේ පිළි අරගත්තට පස්සේ අපි දීලා ඉවරයි. අපි අත්හැරියා. ඊට පස්සේ හාමුදුරුවෝ අනිත් පැත්ත හැරලා ලැබිච්ච ආහාර ටික අපි හිතමු කුණු කානුවකට හලනවා කියලා. ඒ හැලුවත් අපිට ඒ කලකිරීමක් නැහැ. ඇයි? දැන් අපි දීලා ඉවරයි. ඒ දුන්නු දේ අයිතිය තියෙන හාමුදුරුවන්ට. හාමුදුරුව මොනවා කළත් ඒක අපිට අදාළ නැහැ. මොකද අපි අත්හැරලා ඉවරයිනේ. ඒ කරපු ක්‍රියාව උන්වහන්සේට යම් ආකාරයක බලපෑමක් වෙන්න පුළුවන්. ඒක උන්වහන්සේ වපුරපු තරම් උන්වහන්සේ රස්සන ලැබෙන්නේ. ඒ නිසා ලබන කෙනා බුදුහාමුදුරු දේශනා කරනවානේ අපි දෙයක් ලබනකොට අපි ලබන්න ඕන අපි සීලයේ පිහිටලා. මොකද මිනිස්සු අපිට දෙන්නේ අපි සීලයක ඉන්නවා කියලා හිතාගෙන. ඉතින් අපිට පුළුවන් සිල්වතෙක් හැටියට පෙන්නලා අපිට ඒ දේ ගන්න. හැබැයි අපි සිල්වතෙක් කියලා හිතාගෙන අපිට දුන්නු දේ අපි දුස්සීලව ඉඳගෙන භුක්ති විඳිනවා නම් අපි ගිලින්නේ බත් නෙවෙයි. මොනවද ගිනි ගුලි ගිලිනවා කියලා තමයි බුදුහාරු දේශනා කරන්නේ. මොකද මිනිස්සු අපිට දෙන්නේ අපි සිල්වන්තයි මේ ගුණේ උන්වහන්සේලා සතුව තියෙනවා. ඒ නිසා අපිට ආනිසංස ලැබෙනවා. එහෙම හිතාගෙන මිනිස්සු දෙනකොට ගන්න කෙනත් ඒක ඒ සීලයේ පිහිටලා ගන්නට ඕන. අපි උදාහරණයක් හිට කිව්වොත් අපි පුන් පොහොව දිනට දැන් මේ පොසොන් පොහොවට සිල් සමාදන් වෙනවානේ. ඒ අෂ්ටාංග උපෝසත සීලයේ සිල් සමාදන් වෙලා ඉන්න පිරිසට එතකොට මිනිස්සු ඇවිල්ලා දානේ පූජ කරනවා. ඔතකොට මේ මිනිස්සු කාටද මේ දෙන්නේ? සිල්වතුන් වහන්සේලාට දෙන්නේ. ඔතන දෙන මිනිස්සුන්ගේ හිතේ තියෙන අපි දෙන්නේ සිල්වතුන් වහන්සේලාට කියලා. ඔතකොට ඔබ සී සමාදන්ව ඒ දාණය පිළිගන්නවා නම් ඔබ අනිවාර්යෙන් සීලය ආරක්ෂා කරගත්තු කෙනෙක් වෙන්නට ඕන. නැත්තම් සිල්වතුන් උදෙසා දෙන දාණය ඔබ දුස්සීලව බොරු මවාගත්තු සීලයකින් ඉඳලා ඔබේ දාණය ගත්තොත් ඔබ ගිලින්නේ ගිනි ගුලි හැටියටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එනිසා අපි දෙනකොටත් අවබෝධයෙන් දෙන්නට ඕන, ගන්න කෙනත් අවබෝධයෙන් යුක්තව ගන්නට ඕන. එතකොට තමයි ආනිසංස පක්ෂයේ තමන්ට ලබන්න පුළුවන් දෙන කෙනාටත් ලබන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා අපි දන් දෙනකොට ඒක හොඳට තේරුම් ගන්න ඕන. දෙන්නේ කාටද, දෙන්න ඕන කොහොමද කියන එක. සකසා දෙන දාණය බොහොම ආනිසංස කියලා දෙනවා. සකසලා පිළිල කළා. දැන් අපි හිතමු දන්සලක වුණත් ආහාරයක් දෙනකොට මනාව සකසන්න එපා නේද? සෞඛ්‍යංශවලින් නීති දෙන්න අවශ්‍ය නැහැ මනාව සකසා දෙන දානකට. දැන් වෙලා තියෙන සෞඛ්‍යංශවල නීති දෙන්න එපා. ඒ වගේම තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාත් යන්න වෙනවා මෙතන බලන්න. බලන්න. ග්ලව්ස් එක දානවද? දානවද. හිස ආවරණ කරනවද? අතට අපි දිනදී සෞඛ්‍ය සම්පන්නව දෙනවා නම් ඒ මිනිස්සුත් නිදහස්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇවිල්ලා අමුතුවෙන් ඒ ගැන හොයලා පැමිණිලි දාන්න නඩු දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ අපිට මේ නීති රාමුවකට මිනිස්සු ගොනු කරන්න වෙලා තියෙන්නේ අර මම කියපු විනෝදාස්වාදයට දන්සල් පැවැත්වීම නිසා.
උයන පිහිනදී පිරිසිදු කමක් නැත්නම් පවිත්‍ර කමක් නැත්නම් මැස්සවහලනම් එතන ඒ දන්සලට අනිවාර්යයෙන්ම උතුර නීතිමාලාව ගේන්නම වෙනවා. ඒ නිසා ඔබ දන්සල් පවත්වන කෙනෙක් නම් අපි හරි සතුටු වෙනවා. අපේ මිනිස්සුන්ගේ ප්‍රජාවගේ කුසගින්න නිවීම පිළිබඳව ඔබ ඒ දන් දෙනකොට ඒක හරි සතුටින් කරන්න, සතුටින්ම කරන්න, ලබන කෙනාට සතුට ලබන්නට පුළුවන් විදියට බට්ටිකක් කාලා ඔබේ දන්සලෙන් සතුට වෙන්න පුළුවන් විදියට ඔබ ඔබේ දන්සල දෙන්න. ඒක තමයි වටින්නේ. ඒක තමයි බුද්ධ දේශනය තුලත් කියවෙන්නේ. අපි දහනමය පුණ්‍ය කර්මය ඉතාමත්ම උසස් වූ පුණ්‍ය කර්මයක් වග අපේ බුද්ධ දේශනය තුලත් තියෙනවා. අපි හඳුනේ අපි මේ ඉන්නේ කිව්වොත් පොසොන් පොහොය දවසක. අපි කිව්වා වගේ මහින්දාගමනේ මිහිඳු මහරහතන් වහන්සේ සමගින් අපිට බුද්ධ ආගම ආවයි කියන කාරණියත් අපි කියනවා. හැබැයි ඔබ වහන්සේ එක තැනක සඳහන් කරනවා තෙවරක් අපේ බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා දීපයට පැමිණ පාද ස්පර්ශ කරා උන්වහන්සේ පැමිණියා. නමුත් බුදුදහම ප්‍රතිස්ථාපනය වුණේ නැහැ. ඔය කියන කාරණියත් කියනවා. ඒ වගේම වර්තමානය තුළ අපි සමහර භික්ෂුන් වහන්සේලා කියන කාරණයක් නැහැ. උන්වහන්සේ එහෙම එන්නට වඩින්නට අවශ්‍ය නැහැ. උන්වහන්සේ ඉපදුනේ මේ ලංකා දීපය තුළ. එහෙම ඉපදුනා නම් ඇයි බුදුදහම අපේ රටේ තිබ්බේ නැත්තේ? ඒ කියන්නා වූ ස්ථාන පිළිබඳව සඳහන් කරනවා. එහෙනම් ඇයි එහෙම ප්‍රතිෂ්ඨාපනය වුණේ? ඇයි මෙවැනි කාරණයක් අසල්වැසි දඹදි වෙන්නා වයි කියන කාරණයක් සමාජගත වෙලා තියෙන්නේ? ඇත්තටම භාග්‍යවතුන් වහන්සේගේ 15 බුද්ධ දේශනාවට අනුවම අපි විමසලා බැලුවත් ඒක තමයි සියලු බුදුවරුන්ගේ ලොව 15 සිද්ධ වෙන්නේ ජම්බුද්වීපය තුළ. උතර දඹදිව. ඒක අපි අවවාදයෙන් පිළිගන්නා වූ කාරණාව. නමුත් අද මේ වර්තමානයේ තුළ දැන් සමාජගත වෙලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේය කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ තමයි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඔතන අපි හිතමු ලංකාවේ ඉපදුන බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනාය කියලා මතයක් ඒ රටට ගෙනිච්චා නම් වසර 236ක් වෙන කාලය තුළ ඕවගේ ක්‍රියාවක් විශාල පෙරලියක් කරන්න පුළුවන්ද? ලංකාවේ උපන් කෙනෙක් ඉන්දියාවේ උපන්න කියලා ආදේශ කරගන්න පුළුවන්ද වසර 200ක් වෙන කාල පරාසය තුළ? ඒක මං හිතන්නේ එක එක්කෙනා අර තමන්ගේ ජනප්‍රියත්වයේ සඳහා ගොඩනගාගත්තු කාරණාවක් හිතේ මම ගොඩක් වෙලාවට දකින්නේ. හැබැයි මේක විමසලා බලනකොට සමහරලාට යටි අරමුණක් තියෙනවද කියලා හිතනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියලා ගෞතම බුදුහාමුදුර කියලා කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නිශ්චිත දැනක් නැති තත්ත්වයක් ඇති කරන්න දරන මතයක්ද කියලාත් වෙලාවකට හිතනවා. අපේ හඳුනේ මේ පුරාවිද්‍යා සාක්ෂිය අනුව මේ වන විට යම් යම් කරුණු කාරණා හොයාගෙන තියෙනවානේ. ඒ කියන්නේ අපි කිව්වොත් උප්පත්ති සිදු වුණු තැන මේ ස්ථානීය සිදුවලා කුසිනාරාව ඒ පිළිබඳව අර මෙච්චර ඉතිහාසයක් තියෙනවායි කියන කාරණේකුත් තියෙනව නේද අපේ හඳුනේ? අනිවාර්යයෙන්ම. දැන් දඹදිව බුද්ධ භූමි වන්දනාවට ගිය ඕන කෙනෙක් දන්නවා ලුම්බිනියට ඇතුල් වුණාට පස්සේ ලුම්බිනියේ සිද්ධාර්ථ මහ බෝසතුන්ගේ පළමු පාද ස්පර්ශය ලද ස්ථානය අදටත් සුරක්ෂිතව පුරාවිද්‍යාවෙන් මතු කරලා තියෙනවා. ඊළඟට අශෝක ස්තම්භ ඒ වෙනුවෙන් සාක්ෂි දරනවා. ඒතර අශෝක ස්තම්භ බිහි වෙන්නේ බුදු පරිනිර්වාණයෙන් වසර 200 ගාණක් ගියාට පස්සේ. ඒතර එතකොට විශාල ඉතිහාසයක් අශෝක ස්තම්භ අරගෙන බැලුවහම ඒවැ ඉතින් බ්‍රාහ්මී අක්ෂර වලින් සටහන් කරලම තියෙනවා. ලුම්බිනී තුල ඒ අශෝක ස්තම්භය අදටත් සුරක්ෂිතව තියෙනවා. ඔතකට ඒ භූමියේ බොහෝ වෙලාවට තිබිච්ච ගොඩනැගිලි කඩාවැටලා භූමියේ යට වෙලා ඔතන සිද්ධාර්ථ කුමාරය උපන්න කියලා මතු කරගත්තු තැන මහ පොළොවේ ඉඳන් පිහිටි පොළොවේ ඉඳන් අඩි කිහිපයක් යටින් තමයි මතු කරගෙන තියෙන්නේ. අපිට ඒ තුලින් තියෙන විශාල සාක්ෂියක් පුරාවිද්‍යාත්මක කරගෙන බැලුවත් ඊළාට කරපු කාබන් පරීක්ෂණ වලින් පවා හොයාගෙන තියෙනවා ඒ ඉතිහාසය පිළිබඳව. ඒ නිසා මම නම් ඇත්තටම අනුකම්පා කරනවා. මොකද මේ ඒ වගේම මත දරලා භාග්‍යවතුන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳව සැක උපදවන්නට වීර කරන අය පිළිබඳ අනුකම්පා සහගත වෙන එක තමයි අපි කරන්නට ඕන. ඒත් එක තර්ක කරන එක තේරුමක් නැහැ. මොකද තර්ක කරලා මං හිතන්නේ විසඳුමකට එන්න බෑ. මොකද ඒ අය දරන්නේ අයගේ මතයම ක්‍රියාත්මක කිරීම මිස අන් අයගේ මතයක් අපි තමන්ගේ මතය වෙනස් කරන්න උත්සාහයක් නැහැ. ඒ නිසා අපි හිතන අපිට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණාද ලංකාවේ පහළ වුණාද කියලා අපිට ભેදයක් නැහැ. මොකද අපිට අවශ්‍ය කරන්නේ උන්වහන්සේගේ ධර්මය.
ඒ ධර්මයේ ජීවමානව තියෙනවා නම් ඒ ධර්මයේ තුලින් අපිට සැනසෙල්ලක් ලබන්න පුළුවන් නම් උන්වහන්සේ ඒ ලංකාවෙත් නැතු ඉන්දියාවෙත් නැතු වෙනත් රටක උප්පත්ති ලැබුවත් අපිට ගැටලුවක් නැහැ. නමුත් මම කියන්නේ අපි මේ සමාජයේ තියෙන සම්මත ක්‍රමයකට පහර ගහලා අපි වෙනත් දෙයක් උද්දීපනය කරලා තමන්ගේ ජනප්‍රියත්වයේ වෙනුවෙන් කටයුතු කරනවා නම් මිනිස්යා තුළ සැකය කුතුහලය ඇති කරනවා නම් ඒක නොකළ යුතු කාරණාවක්. මොකද මුළු ලෝකෙම පිළි අරගෙන තියෙනවා. වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් හැටින නම් කළා. එහෙම නම් කියලා මුළු ලෝකෙම මේ බුදුදහම් පිළි අරගෙන ඉන්න අවස්ථාවක ඒ ශාස්ත්‍රඥ වහන්සේ ලෝකෙ පහළ වුණේ ඉන්දියාවේ කියලා මුළු ලෝකෙම පිළිගත්තු අවස්ථාවක ඒක නැති කරන්න උත්සාහ කරනවා නම් නෑ ලංකාවේ කියලා කියනවා නම් ඒක මං හිතන්නේ තමන්ගේ පුහු මානසිකත්වයක් හැටියට තමයි අපිට දකින්නට තියෙන්නේ. අපහඳුනේ මෙතෙන්දී අපිට මේ මතුවෙනවනේ මේක මමත්වයක්. මේ මගේ කරගන්න ඕනේ. අපි දහම හිම නැන්නේ කිසිම අවස්ථාවක දහම තියෙන්නේ හැමෝටම බෙදා හරින්න. අපේ බුදුහාමුදුරුවොත් අර මූලික වශයෙන් ගම් නියංගම් ඉනවල ඉන්න සියලු දෙනාටම මේ දහම අරගෙන යන්න කියලා අපේ මහා සංඝරත්නය පිටත් කර හැරියානේ. එතකොට අර මගේ කියලා තියාගත්තා නම් අද නැහැනේ. මං හිතන්නේ මේකත් ඒක නේද? මගේ කියලා අපේ කියලා හැඟීමකින් අර කුටු කරගන්න හදනවයි කියන කාරණය මට තේරෙන්නේ. ඇත්තටම සමහර පෘථග්ජන ස්වභාවය නිසා මට හිත මට උනත් හිතෙන්න පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් මම වුණා නම් කියලා නේද? ඒක හැවල මමත්වයේ ඇත්තට මේක අපි කැමති මගේ කරගන්න. නමුත් අපිට ඒක සත්‍යයට අපි මුහුණ දෙන්නට ඕන. දැන් අපි හිතුවතින් බුදුරජාණන් වහන්සේ ලංකාව උපන්නයි කියලා, එතකොට අපි මුලින් සඳහන් කරපු ලංකා ගමනේ බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සිදු ලංකා ගමනේ පව අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මයංගේ නාගදීපේ කැලණියට වැඩිය කියන ඒ අදහස් පවා වෙනස් කරන්නට වෙනවා. එතකොට මොකද උන්වහන්සේ ඉන්දියාවේ ඉඳන් වැඩිය කෙනෙක් පිළිගන්නේ නැත්නම් නේද? එතකොට මේ සම්පූර්ණ ඉතිහාසයේම විකෘති කිරීමක් වෙනවා. ඒ නිසා අපි මේ විකෘතියට ඉඩදිය යුතු නැහැ. ඒකට අදහස් පළ කරන මම හිතන්නේ අපිට වැඩිය ඥාණයෙන් ප්‍රඥාවෙන් දැනුමින් පුරාවිද්‍යන හොඳ අවබෝධයක් තිබෙන යතිවරයන් වහන්සේලා පවා ඒකට මත පළ කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ උන්වහන්සේලා උත්සාහ කරනවා ඔය එන මිත්‍යා මතවලට පහර දීලා නැහැ. බුදුරජාන් වහන්සේගේ නියම ජන්මලාභය ලැබී දඹදිව කියන එක සමාජගත කරන්නට. මම හිතන්නේ අපේ මිනිස්සු තුලත් ඒක තියෙනවා. තමාගේ හදවත තුළ තියෙනවා බුදුරජාන් වහන්සේ දඹදිව උපන් කෙනෙක් කියන එක තියෙනවා. නමුත් උන්වහන්සේ ලංකාව උපන්නයි කියලා සීමිත පිරිසක් මං හිතන්නේ වැරදි අවබෝධයක ඉඳිමින් පිළිගත් පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒකට අපි කලබල විය යුතු නැහැ. මොකද ලෝකේ යථා ස්වභාවය යටගහන්න කාටවත් පුළුවන් කම නැහැ. සත්‍ය ඉස්මතු වෙනවා. සත්‍ය සමවිතම ඉස්මතු වෙන වග අපිට බොහෝ තැන්වල තියෙනවා. ඒක බුද්ධ චරිතය තුල බව අපි දැකලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කොතරම් නිඳා අපහාස කරාද, හැබැයි උන්වහන්සේ කිසිම අවස්ථාවක කලබලුනේ නැහැ. නිවරදි දේ ඉස්මතු වෙනකන් බලාගෙන හිටියා. අපි හඳුන්නේ අද අපේ සාකච්ඡාව එන්න කාලයත් එක්ක නිමාවටපත් කරන්න මේ අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් මෙන්න මෙහෙම කාරණයක් මට දැන කියා ගන්න අවශ්‍යයි. බුද්ධාගම කියද්දී අපිට මතක් වෙන්නේ බුද්ධ දර්ශනය කියන කාරණය. දැන් බොහෝ දෙනෙකු ඉස්මතු කරන්න උත්සාහ කරනවා මේක බුද්ධ දර්ශනය. හැබැයි බුද්ධාගම කියලානේ අපි කියන්නේ. එතකොට මෙහි ආගමක් නැද්ද? දර්ශනය විතරද? දැන් හොඳ ජනප්‍රිය වචන තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. ඉතින් ඒක සමහර අය තමන්ගේ අර මම මුලින් කිව්වා වගේ තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නා දර්ශනය කියන වචනේ භාවිතා කරලා තියෙන අවස්ථා තියෙනවා. ඇත්තටම දර්ශනයක් සහ ආගමක් කියලා කියන්නේ මොකද්ද කියලා වරගෙන බැලුවොතින් ආගමක් කියලා කියන්නේ ප්‍රජාව හික්මවා ගැනීම සඳහා නීතිමාලාවක් යටතේ තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම. උතන නීතිමාලාවක් තියෙනවා. දැන් අපි සමහර ආගම් වල අපි දැකලා තියෙන මෙන්න මේ නීතියට අනුගතව ඉන්නට ඕන. මේ නීතියෙන් පිටපැන්නොතින් නුඹලාට එතෙන්දි ලැබෙන්නේ බරපතල විපාක කියන தත්තර නීතිමාලාවක් දාලා තියෙනවා. ඊළඟට ඒ අයගේ ආගමික නායකයින් මෙහෙම කිව්වයි කියලා අදහස් පළ කරලා ඒ අදහස් වලට විරුද්ධව යම් කෙනෙක් ඒ ආගම තුල කටයුතු කරනවා එයාට මරණ දඬුවම් පවා දෙන තරමටම නීති ගැනලා තියෙනවා. ඉතින් ඒක තමයි ආගම. දර්ශනය කියලා කියන්නේ ඇත්තටම ශාස්ත්‍රූන් වහන්සේගේ දේශනාව පවා තර්කයට නගලා විමසලා පිළිගැනීම. කියපු ආකාරයෙන් පිළිගන්න එක නෙවෙයි. දර්ශනය තුල නීති නැහැ. නිදහස්. ඉතින් ඒක නිසා තමයි අපි අය බොහෝ වෙලාවට මේක ආගමක් නෙමේ දර්ශනයක් කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. මොකද නීති නැහැනේ. නීති නැති නිසා කිසිම නීතියක් නැහැ. අපිට හිතන්න පුළුවන් තියෙන දැන් ඇත්තටම දැන් වර්තමාන සමාජය තුළ දැන් මේ අපේ
මේ නාලිකා බොහොමයක් බිහි වෙන කාලයක්නේ. නේද? එක එක්කෙනා තමන්ට හිතාව ලෙස නාලිකා නිර්මාණය කරන තමන්ගේ අදහස් සමාජගත කරනවා. එතෙන්දී බොහෝ දෙනෙක් විමසන දේශනාව අරගෙන බැලුවොතින් තමන්ගේ හිතේ තියෙන දේ තමයි කියන්නේ. සමාජ සම්මතයේ තමන්ගේ හිතේ තියෙන දේ තමයි කියන්න උත්සාහ කරන්නේ. නමුත් අපි ඇත්තටම බෞද්ධ දර්ශනය කියලා කියන්නේ තමන්ට දෙයක් ඇහුවා නම් ඒක අපිට නැවත විමසන්න පුළුවන්. ඒක එලෙසම පිළිගන්නවා. බුදුහාමුදුරු දේශනා කරනවානේ, මා කිව්ව පමණින්ම පිළිගන්න එපා. පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න එපා. තමන්ගේ මනසින් විමසන්න. තම නැන පමණින් දැනගත යුතු. තමන්ගේ ඥාණයෙන් තමන්ගේ ප්‍රඥාවෙන් දැන. ඒක තමයි දර්ශනය. එතකොට ආගමක් නැහැ කියලා කියන්න බෑ අපිට. මොකද මේ අපි බුද්ධ ආගම තුළ ජීවත් වෙන අපිට තියෙන නීතිමාලාවක්. අපි මේ නීතියෙන් පිටතට ගියොත් එහෙම අර නිකන් සාගරය වෙරළ ඉක්මවා ගියා වගේ වෙනවා. එනිසා අපේ නීතිමාලාවක් නීති රාමුවක් අපේ තියෙනවා. ඒක ආගමද දර්ශනේද කියන එක නෙවෙයි, හරියටම බුද්ධ වචනය අනුගමනය කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මේක ආගමක් නෙවෙයි, මේක දර්ශනයක් කියලා මිනිස්සු තුළ බය ඇති කරවන්න අවශ්‍යත් නැහැ. ඊළාට අපිට තිබෙන දර්ශනයක් අපිට තියෙන ආගමක් නෙවෙයි කියලා අන්‍ය ආගම්වලට ගරහන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා තමන් දෙයක් ඇහුවා නම් ඒක මනසින් විමසලා තමට තීරණය කරන්න පුළුවන් මේක හරිද වැරදි. තමන්ගේ ඥාණයෙන් කල්පනා කරන්න ඕන. අපි සමහරලාට හිතනවා මේ ආගමක් හැටි පිළිගත්තාම අන්‍ය ආගම් වල දේවල් අපිට අහන්න අවශ්‍ය නැද්ද කියලා. නේ, අපි අන්‍ය ආගම් වල දේවලුත් අහන්න ඕන. නැත්නම් අපි කොහොමද දන්නේ මේ මිනිස්සු මොනවද මේ අදහන්නේ, මොනවද මේ මිනිස්සුන්ගේ ආගම තුළ උගන්වලා තියෙන්නේ? අපි ඒ දේ දන්නේ නැතුව මේ මිනිස්සු විවේචනය කරන්න හරියන්නේ නැහැ. ඒ නිසා අපි ඒ දේවලුත් අහන්න ඕන. ඒවා අපේ මනසින් තර්ක කරලා අපි ඒකට නිවැරදි තීරණයක් කර අපි එන්නට ඕන. උත්පත් තියෙන බෞද්ධ ආගමිකයෙක් විය යුතුම නැහැ. ඒ නිසා තමන් උපතිනකොට තමන්ට ලැබිච්ච ආගම කුමක් වුවත් තමන් ජීවිතේ වර්ධනය වෙනකොට තමන්ට නිවැරදි දේ තේරුම් ගන්න පුළුවන් ශක්තිය තමන් තුළ ඇති කරගන්න. ඒක තමයි දර්ශනය. ඒ දර්ශනය වටිනවා. ඒක ජනප්‍රියත්වයට භාවිතා නොකර ඉඳීම තමයි වටින්නේ. හොඳයි, ඉතාමත්ම හොඳින් දැන් ඔබට තේරුම් යන්නට ඇති අපි මේ කියන කාරණය. අපේ හාමුදුරුවෝත් කිව්ව ආකාරයට දර්ශනය කොතනද ආගම කොතනද? අපි මේ දර්ශනය කියන වචනය භාවිතා කරන්නේ ඇයි කියන කාරණය උන්වහන්සේ විග්‍රහ කරා. ඉතින් අපි අදට අපේ වැඩසටහන නිමාවටපත් කරනවා. මොකද ලක්නි ටීවී හරහා අපි සෑම පොහොය දිනකම මෙවැනි වූ ධර්ම සාකච්ඡාවක් සන්තුට්ටි නමින්, මොකද මේ සතුට ධර්මයේ ඔස්සේ කොහොමද අපි හොයාගෙන යන්නේ, මෙන්න මේ කාරණේයි අපි සිදු කරන්නේ. ඒ සඳහා අපි ධර්ම සභාවක් සංවිධානය කරනවා. ඒක ඔබේ ප්‍රදේශයේ වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ කටයුත්ත වෙනුවෙන් යම් දායකත්වයක් ඔබ සපයනවා වෙන්නට පුළුවන්. අපිට කතා බහ කරන්න පුළුවන් මේ තිරයේ දිස්සන අංකයට. ඉතින් අද මෙම සාකච්ඡා මණ්ඩපයට වැඩම අව달ේ මහනුග සෙවණ සමාධි ආරණ විහාරාධිපති මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ශ්‍රීරි සුමන පාර්ශවයේ කාරක සංඝ සභික සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාලංකාර පූජ්‍යපාද ඉංගිරියේ සුදම්ම අපේ හාමුදුරුව උන්වහන්සේ වටිනා කාලය මිදඟු කරමින් අද මේ සාකච්ඡාවට පැමිණියා. ඉතින් අපේ හාමුදුරනේ පාද නමස්කාර පූර්වක ගෞරවය ලක්නි ටීවී වෙනුවෙන් ඔබ වහන්සේට අපි පිරිනමනවා. අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා ලක්නි ටීවී ආයතනයේ අපේ පින්වත් දරුවෝ හැම දිනාටමත්, ඒ වගේම නිවේදන කටයුතු සිදු කර ඔබතුමාටත් අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා. මේ ධර්ම දානමේ පින්කම මේ හැටියෙන් සිදු කිරීම පිළිබඳව මේක බොහොම වටින අවස්ථාවක්. මොකද නිකරුණේ සමාජය තුළ මිනිස්සු පරිහානියට පත් වෙන කාරණා ඉස්මතු වෙමින් පවතින කාලයක මිනිස්සු සුවපත් කරන්න ධර්මයේ තුලින් මිනිස්සුන්ට සතුට ලබන්නට අවස්ථාව උදා කරලා දීම බොහෝ සෙයින් අපි අගය කරනවා. ඒ සඳහා ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන අතරේ මේ පින්කම වෙනුවෙන් මේ පුණ්‍ය අවස්ථාව වෙනුවෙන් අනුග්‍රහය දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරපු සිරු දිනාටත් අපි පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. යතරේ පරලෝ සැපත් විශ්‍රාමික තැපැල් ස්ථානාධිපති යූ.ජී. හේමපාල මහත්මයාට පුණ්‍යානුමෝදනා කරමින් පින්වත් ඒ දයාබර බිරිඳ එස්.එම්. කරුණාවති මහත්මිය මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දීලා තිබෙනවා. ඒ වගේම පරලෝ සැපත් KHM රූපසිංහ මහත්මයාට පුණ්‍යානුමෝදනා කරමින් UP කල්යාණමති පෙරේරා ඒ බහරයාව මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දීලා තිබෙනවා. ඒ වගේම පරලෝ සැපත් ලිප්ටන් ටිමාන්න ස්වාමියාට පුණ්‍යානුමෝදනා කරමින් සීලවති ඒ බිරිඳ මේ වෙනුවෙන් දායකත්වයේ ලබා දීලා තිබෙනවා.
ඒ වගේම රංජී ත්‍රිමාන්න පියාණන්ට පුණ්‍යානුමෝදනා කරමින් දුලාන් දේවංක පුතුණුවන් දායකත්වයේ ලබා දී තිබෙනවා. ඒ වගේම තරංග දිල්දුක් හොරණ පදිංචි වෙසිට මියපරලව ගිය එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට අද මේ පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් මේ මොහොතේ අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ලබා දුන්නු දායකත්වයන් පිළිබඳව ඒ මියපල්ලව ගිය සිරු දිනාගේ භවගාමී ජීවිත සුවපත් වන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. දායකත්වයේ ලබා දුන්නු ධර්ම දානමේ පින්කම සිදු කළ දායකත්වයේ දුන්නු සදැහැති හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබේ ඉදිරි යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමුර්ධ වන්නට මේ පුණ්‍ය ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවායි කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, එසේ සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසේදී සන්තුට්ටි අපේ මේ ධර්ම දානමය පින්කම නිමාවටපත් කරනවා. අපි ඔබට මතක් කරනවා දිගටම අපිත් සමගින් රැඳී ඉන්න ලක්නි ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ ෂෙයා කරන්න. ඒ වගේම අපි ඉදිරියේදී සූදානම් වෙනවා මේ හරහා නිල සමූහයක් නිර්මාණය කරන්න. ඒ තුළට ඔබේ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ ඔබට තීරයේ දිස්සෙන මේ අංකය භාවිතා කරන්න පුළුවන් ඒ සඳහා. ඉතින් ඊළඟ අපේ සාකච්ඡාව තුළදී මේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් එවැනි ප්‍රශ්න निराකරණය කර දෙන්නටත් අපි සූදානම්. එසේනම් මීළඟ වැඩසටහනින් හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබට වාසනාවන්ත දවසක්. තෙරුවන් සරණ අපි ප්‍රාර්ථනා කරනවා.